හොඳයි ඉතින් අදත් ඔයගොල්ලොත් එක්ක යන්න හදන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් දකින්න. ඔයගොල්ලෝ කැමතිද ලෝකේ තියෙන ලස්සනම මූර්ති ටිකක් දකින්න? ඔය මූර්ති කිව්වම ගොඩක් වටින මූර්ති නිර්මාණය කරන්නේ ග්‍රීක මිනිස්සුනේ. ඉතින් ග්‍රීකයන් සතු මූර්ති නිර්මාණය කිරීමේ හැකියාව අදටත් විශ්මය ජනකයි. ඔයගොල්ලෝ දන්නවද මේ ග්‍රීසියේ මූර්ති නිර්මාණය එක සැරේටම ආරම්භ වුණා කියන්න බෑ. ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවර තමයි ඒගොල්ලෝ මූර්ති නිර්මාණය සිද්ධ කරේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ග්‍රීසිය නිර්මාණය වෙනකොට මිසරය හොඳට නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් මුල් කාලීන ග්‍රීක මූර්ති වලට මිසර කලාවල ආභාෂය හොඳින් බලපාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ග්‍රීසිය යුග හතරකට බෙදලා තියෙනවා. දන්නවද? මං මතක් කරන්නම් මෙන්න මේ විදියට. ග්‍රීසියේ ඉතාම පැරණි නිර්මාණ හම්බ වෙන්නේ ජාමිතික යුගයේ. ওই ජාමිතික යුගය පහු කරගෙන ආවයින් පස්සේ පෞරාණික යුගය කියලා යුගයක් තියෙනවා. මේ යුගයේදී තමයි ග්‍රීසියට ඕන විදියට නිර්මාණ බිහි වෙන්න පටන් ගන්නෙ. ආන් ඉතින් ඊට පස්සේ සම්භාව්‍ය යුගය ආරම්භ වෙනවා. සම්භාව්‍ය යුගයේදී නම් ග්‍රීසිය තමාටම ආවේනික වූ නිර්මාණ බිහි කරන්න පටන් ගන්නවා. ඉතින් මං අද කතා කරන්නේ හෙලනිස්ටික යුගයේ නිර්මාණයක් ගැන. හෙලනිස්ටික යුගයේ නිර්මාණය කිව්වම ඕගොල්ලොන්ට ඉතින් ආයි අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ලෝකයේම විශ්මයට පත් කරපු යුගයක් තමයි හෙලනිස්ටික යුගය. අනේ හෙලනිස්ටික යුගයේ නිර්මාණයක් බලන්න තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඕන්න එහෙනම් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වතිකානු කෞතුකාගාරයට. මේ වතිකානු කෞතුකාගාරයේ ගොඩක් ග්‍රීක නිර්මාණ මේ වෙනකොටත් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඉතිහාසයට ගිහින් බැලුවොතින් ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 25ට විතර අයත් කියලා සැලකෙන නිර්මාණයක් තමයි මේ ලැවකූන් මූර්තිය කියන්නේ. මේ ලැවකූන් මූර්තිය කියනකොට මට ඕගොල්ලොන්ට කියලා දෙන්න ඉපැරණි ග්‍රීක කතාන්දරයක් මතක් වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ ග්‍රීසිය කියන්නේ දූපත් රාශියක් එකට එකතු වෙලා නිර්මාණය වෙච්ච රාජ්‍යන් කිහිපයක්. ඈත අතීතයේ මේ ග්‍රීසියට අදාළ භූමිය ඉතාම විෂමතාවයකින් යුක්තව තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ දූපත් ඒ වගේම කඳු ශිඛරවලින් වටවෙච්ච යම් යම් තැන්වල එක එක විදිහේ අධිරාජ්‍යවරු බිහි වෙලා තිබුණා. ඉතින් කාලයක් යනකොට මේ ග්‍රීසිය එකට එකතු වෙලා විශාල අධිරාජ්‍යයක් බවට පත් වෙන්න ආන් ඊටත් උඩින් තමයි මේ කතන්දරේ ජනගත වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේ ග්‍රීක ඉතිහාස කතා මතක නැති වුණාට ඕගොල්ලොන්ට මෙන්න මේ නම නම් ගොඩක් මතක ඇති කියලා මම විශ්වාස කරනවා. ඔගොල්ලන්ට මතකයි නේද ට්‍රෝජන් හෝස් කියන නම? ඒ කියන්නේ ට්‍රෝජන් අශ්වයා කියන නම නේද? මේ ට්‍රෝජන් අශ්වයා ගැන ඔගොල්ලෝ අහලා තිබුණට හරියටම මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාන්දරය ඔගොල්ලෝ දන්නේ නැහනේ. ඉතින් මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාන්දරෙත් මේ මූර්තියට පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. මේ ග්‍රීකවරුන් එක එක රටවල් ආක්‍රමණය කරන්න ගොඩක් වෙලාවට උත්සාහ ගත්තා. මෙන්න මේ ග්‍රීකවරුන් විසින් ආක්‍රමණයට ලක්වුණු ප්‍රධානතම රටක් තමයි ට්‍රෝයි කියන්නේ. ට්‍රෝයි දේශය කියන්නේ ඉතාම සශ්‍රීක දේශයක්. ධනයෙන් බලයෙන් ඒගොල්ලෝ ගොඩක් ශක්තිමත් වෙලා හිටියා. ඉතින් මේ ග්‍රීකයන්ට අවශ්‍ය වුණා ට්‍රෝයි දේශය ආක්‍රමණය කරන්න. මේ ට්‍රෝයි දේශය ලේසියට ආක්‍රමණය කරන්න බෑ. මොකද ට්‍රෝයි දේශයට ධනය බලය යුද ශක්තිය විතරක් නෙමෙයි ඒ දේව හාස්කම් පවා ඈත අතීතයේ තිබුණා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ ට්‍රෝයි දේශය ආක්‍රමණය කරන්න ග්‍රීකවරු නැව් නැගලා නැව් දහස් ගාණක් එනවා ට්‍රෝයි දේශය ආක්‍රමණය කරන්න. අවුරුදු ගාණක් ට්‍රෝයි දේශය ආක්‍රමණය කරන්න මේගොල්ලෝ උත්සාහ කරා. එනමුත් ට්‍රෝයි දේශයේ තියෙන බලසම්පන්නතාවය නිසා මේ විදියට ග්‍රීකයන්ට ට්‍රෝයි දේශය ආක්‍රමණය කරන්නට අපහසු වුණා. ඉතින් මෙහෙම ගිහිල්ලා යුද වැදිලා ගොඩාක් වෙහෙසටපත් වෙලා හිටියා ට්‍රෝයිවරු සහ ග්‍රීකවරු. ඉතින් මේ ග්‍රීකවරු ගොඩක් උපායක්‍රමික පුද්ගලයෝ.
ඒ කියන්නේ ගොඩක් උපක්‍රම යොදනව. දැන් අපි දන්නවනේ යුද්ධයකදී විවිධ ජාතියෙන් උපක්‍රම යොදලා තමයි යුද්ධය ජයගන්නේ. සමහර වෙලාවට යුද වැඩිගෙන ඉස්සරහට යනවා. සමහර වෙලාවට පුංචි කණ්ඩායම් වශයෙන් යුද වදිනවා. ඉතින් සමහර වෙලාවට ඕගොල්ලෝ බැලුවම උපක්‍රමශීලීව පසුබසින වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ ත්‍රෝය දේශයට අයත් වෙරළාසන්න ප්‍රදේශය ග්‍රීකවරුන් විසින් දීර්ඝ කාලයක් අල්ලගෙන හිටියා. ඉතින් ඔහොම අල්ලගෙන ඉන්න අතරේදී ත්‍රෝය දේශයේ තියෙන බලපුලුවන්කාරකමට, ඒ කියන්නේ ත්‍රෝය දේශයේ තියෙන ශක්තිමත් පවුරු වලල්ල නිසා ඒගොල්ලොන්ට ත්‍රෝය නගරය කවදාවත් අත්පත් කරගන්න බැරි වුණා. ඉතින් කොහොම වුණත් මේ එක දවසක ග්‍රීකවලුන් කල්පනා කරනවා උපක්‍රමශීලීව ත්‍රෝය නගරය අත්පත් කරගන්න. ඉතින් ඒක උනේ මෙහෙමයි. ඒගොල්ලෝ හිටපු වෙරළෙන් හිටි හැටියෙම අතුරුදහන් වෙලා යනවා. පසු බැසලා මේ යුද්ධය අතහැරලා ගියා වගේ පෙන්වන්න හිතාගෙන. හැබැයි ඒගොල්ලෝ එක දෙයක් කරලා තිබුණා. ඒ තමයි ඒගොල්ලෝ සතුව තිබුණු නැව්වාම්පන්න භාවිතා කළා. අති විශාල අශ්වයක් නිර්මාණය කරලා තිබුණ මුහුදු වෙරළේ. මේ ලොකු අශ්වයා කොච්චර ලොකුද කියනවනම් හිතාගන්න බැරි තරම් උසයි. නගරේ තියෙන උසම ගොඩනැගිලි වලටත් වඩා උසට මේ අශ්වයා නිර්මාණය කරලා තිබුණා. හැබැයි මේ අශ්වයා දැවයෙන් තමයි නිර්මාණය කරලා තිබුණේ. ඉතින් මේ අශ්වයා මේගොල්ලෝ නිර්මාණය කරලා වෙරළේ තැම්පත් කරලා ඒගොල්ලෝ පසු බැසලා යනවා මේ අශ්වයා විතරක් පේන්න දීලා. ඉතින් කොහොම වුණත් ඒගොල්ලෝ උපක්‍රමශීලීව ග්‍රීසියටම ගියේ නැහැ. ත්‍රෝයි දේශයේ ආසන්නේ වෙනත් වෙරළකට ගිහිල්ලා පසු බැසල හිටියා. මේ අශ්වයාගේ බඩ ඇතුලේ ඒගොල්ලෝ ඉතාම උපායශීලීව ඒගොල්ලොන්ගේ ඉතාම දක්ෂ සෙබළු පිරිසක් රැඳෙව්වා. යුද්ධයට උපන් හපන්කම් තියෙන සෙබළු මේ විදිහට තෝරගෙන තියෙන්නේ ලොතරැයි ඇදීමකින් කියලා අතීතයේ සටහන් වෙනවා. ඉතින් මේ සෙබළු ටික මොකද්ද දන්නවද කරන්නේ? මේ සෙබළු ටික මේ ත්‍රෝජන් අශ්වයාගේ බඩ ඇතුලේ දැන් ඔන්න හැංගිලා ඉන්නවා. දැන් වෙරළ කිසිම දෙයක් නැහැ. වෙරළ හොඳට සුද්ධ පවිත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ වෙරළේ මොකුත් නැහැනේ. වෙරළ ගොඩාක් ලස්සන යෝධ අශ්වයෙක් විතරයි ඉන්නේ. ඔන්න ඉතින් ත්‍රෝයි දේශේ රජතුමා ඇතුළු පිරිවර උදේ පාන්දර එනවා. ග්‍රීකයන් අත්හැරලා දාලා ගියපු තමන්ගේ වෙරළ බලන්න. වෙරළ බලන්න ආවම පුදුමාකාර සතුටුයි. ඉතින් ඔන්න ග්‍රීකයෝ අවුරුදු ගාණක් යොදවැදිලා ඉල්ලපු මේ වෙරළ තීරය අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා නේද? ඉතින් ඒ වෙනකොටත් මෙන්න මේ අයට ලොකු තෑග්ගක් දීලා තියෙනවා. ඒ තමයි මේ ලොකු ත්‍රෝජන් අශ්වයා. ඉතින් මේ ත්‍රෝජන් අශ්වයාට මොකද්ද කරන්නේ කියලා සමහරු එක එක විදිහට කල්පනා කරනවා, කතා කරනවා. සමහරු කියන මේ අශ්වයා අපිට දෙවියන්ගේ හාස්කමක් හැටියට ලැබුණේ. ඒකෙන්ද අපි නගරයට මේ අශ්වයා ගෙනියන්න ඕන. සමහරු කියනවා මේ අශ්වයා අපිට සැකයි, මේ අශ්වයා පරීක්ෂා කරන්න ඕන. ඉතින් ගොඩක් අය විශ්වාස කරේ මේ අශ්වයා ඒගොල්ලොන්ට ලැබිච්ච ආශිර්වාදයක් කියලා. ඉතින් අන්නේ ආශිර්වාදය හින්දා මේ අශ්වයා මේගොල්ලෝ නගරයට ගෙනියන්න තීරණය කරනවා. හැබැයි ඔය නගරයට ගෙනියන්න තීරණය කරන වෙලාවේ එක මිනිස්සෙක් එනවා මෙතනට. එයා ටිකක් වයසයි. හැබැයි එයාට ගොඩක් ලොකු ශක්තියක් තියෙන මිනිස්සෙක්. එයා ඇවිල්ලා ඉවර වෙලා එක සැරේටම ත්‍රෝයි දේශේ රජතුමාට කියනවා, රජතුමනි මේ පිස්සු වැඩේ නවත්තන්න. මොකද මේ කරන්න හදන්නේ? මේ ඔබ කරන්න හදන්නේ අපේ නගරය විනාශ කරගන්න. මේ අශ්වයෙක් දෙවියන් දීපු අශ්වයෙක්. මෙවැනි දෙවියන් අපිට තෑග්ගක් දෙයිද? අනෙක් උපක්‍රමශීලී කූට රට රටවල් ආක්‍රමණය කරගන්නා වූ කූට උපක්‍රමශීලී ග්‍රීකයන් මේ විදියට අශ්වයෙක් තෑගි දෙයිද කියලා හොඳටම ත්‍රෝයි දේශේ රජතුමාට බැනවදිමින් තමන්ගේ අතේ තිබුණු මේ හෙල් අරගෙන ඉතාම ශක්තිවන්තව මේ අශ්වයාගේ පපුවට වැරෙන් පහරක් එල්ල කරන. අන්න ඒ හෙලි පහර ගිහිල්ලා අශ්වයාගේ බඩේ වදිනවා. ඒ බඩේ වැදුනෙන් පස්සේ ඒ අශ්වයට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඒ වෙලාවේ ඔතන්ට එනවා තවත් පුද්ගලයෙක්. එයා මේ ග්‍රීකයන් උපක්‍රමශීලී වෙතන්ට එව්වේ.
ඉතින් ඒ පුද්ගලයා කියනවා මම ග්‍රීකයන්ගේ කෙනෙක් තමයි මම ග්‍රීකයන්ගෙන් පලා ගියා ග්‍රීකයන්ගේ මේ කටයුතු මට ඉවසන්න බැරි හින්දා ඒක හින්දා ඒ පලා යන අතරතුරේදී ඔබේ ගොවියෝ පිරිසක් මාව අල්ලගත්තා ඉතින් රජතුමනි දැන් මං ඔබ ගාවට ගෙනාවා මට දැන් ඔබතුමන්ගේ රැකවරණය අවශ්‍යයි කියලා මෙයා කියනවා ට්‍රෝයි දේශයේ රජතුමත් දෙපාරක් හිතන්නේ නැතුව මේ මිනිහයට රැකවරණය ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ට්‍රෝයි දේශයේ රජතුමා නිකමට වගේ අර මිනිහයාගෙන් අහනවා ඇයි ඔයාලගේ ග්‍රීක මහා ලොකු අශ්වයෙක් මේ වගේ වෙරළේ තියලා ගියේ කියලා. එතකොට එයා කියනවා මේ අශ්වයා මේ විදියට නිර්මාණය කරලා දෙන්න කියලා ග්‍රීකයන්ට පැවසුවේ යුද්ධයට අධිපති දෙවඟන කියලා. ඒකෙහිඳ මේ දෙවඟනට වෙච්ච භාරයක් ඔප්පු කරන්න තමයි මේ විදියට ග්‍රීකයන් මේ වගේ නිර්මාණයක් කරේ. ග්‍රීකයන් මේ නිර්මාණය කරනකොට ට්‍රෝයි වරුන්ට කවදාවත් ගෙනියන්න බැරි විදියෙ විශාල නිර්මාණයක් කරන්න ඕන බලකොටු ඇතුළට කොහොමවත් අරන් ගියොත් යුද්ධයට අධිපති දෙවඟනගේ ආශිර්වාදය ලැබෙන ට්‍රෝයි වරුන්ට ඒ හින්දා ග්‍රීකයන් නිර්මාණය කරපු මේ මහා නිර්මාණය අතිවිශාලව නිර්මාණය කරන්නට ඒගොල්ලෝ තීරණය කරා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි මේගොල්ලෝ තීරණය කරන්නේ මේ අශ්වයා ට්‍රෝයි නුවරට අරන් යනවා කියලා. ට්‍රෝජන් අශ්වයා ට්‍රෝයි නුවරට අරන් යන හදන වෙලාවේ මේ ලවකූන් කියන පූජකවරයා එයා පූජාසනේ ඉඳගෙන දෙවියන්ට නාඹර වස්සෙක් පූජා කරන්න හදන අවස්ථාව. ඉතින් ඔය වෙලාවේ මුහුද දෙබෑ කරගෙන විශාල මුහුදු නාගයින් දෙන්නෙක් ඇවිල්ලා මේ ලවකූන් පූජකතුමා සහ එයාගේ පුත්තු දෙන්න ගිල දැම්ම කියලා තමයි ඉතිහාසෙ සඳහන් වෙන්නේ. කොහොමුණත් මේ ලැවකූන්ට ලොකු ශාපයක් ලැබුණා අර ට්‍රෝජන් අශ්වයාගේ බඩට හෙල්ලෙන් පහර ගැහුපු හින්දා කියලා මිනිස්සු විශ්වාස කරගෙන ඉතාම හොඳින් ජයගෝසා නග නගා මොකද්ද කරේ මේ ට්‍රෝජන් අශ්වයාව ට්‍රෝයි නගරයට අරන් ගියා. දන්නවද ට්‍රෝජන් අශ්වයාව ට්‍රෝයි නගරයට අරන් යන්න ලේසි පහසු වුණේ නැහැ. ඉතින් ට්‍රෝයි දේශයේ තියෙන පවුරු සහ මහා දොරටු බිඳහෙලන්න මේගොල්ලෝ උත්සාහ කරා. ඉතින් දොරටු කඩලා පවුරු කඩලා ට්‍රෝජන් අශ්වයාව අරන් ගියා කියමුකෝ ට්‍රෝයි නගරයට. දන්නවද වෙච්ච දේ? එදා රාත්‍රී මුළුල්ලේම මේගොල්ලෝ ප්‍රීති ගෝසා නගලා ජය හඬ දීලා මේ අශ්වයාත් එක්ක සැනකෙළි පැවැත්තුවා. හැබැයි ඉතින් රෑ මැද හොඳටම නිදිබර වෙලාවක මේ ට්‍රෝජන් අශ්වයාගේ බඩ ඇතුලේ හිටපු අර දක්ෂ හේවායෝ කල් වේලා බලලා ඉතින් ඔන්න බිමට බැහැලා මුළු ට්‍රෝයි දේශයම ගිනි තියලා විනාශ කරා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලොන්ගේ අර අහල පහල හිටපු හැම සෙබලෙක්ම ගෙන්නගෙන ට්‍රෝයි නගරය අත්පත් කරගත්තා. ඉතින් ට්‍රෝයි නගරය අත්පත් කරගන්න වෙලාවේ මෙන්න මේ ලවකූන් කියන පූජකයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ට්‍රෝයි වෙනුවෙන් දිවි දුන්නු වීරයෙක් හැටියට තමයි අතීතය සලකන්නේ. ඒකෙහිඳ තමයි මේ ලවකූන් සහ ඔහුගේ පුතුන් දෙදෙනා නිර්මාණය කරන ගොඩක් කලා ශිල්පීන් පෙළඹුණේ. ඉතින් බලන්නකෝ මේ යෝධ ප්‍රතිමාව ගත්තම කොච්චර ලස්සන නිර්මාණයක් හැටියට නිර්මාණය වෙලාද කියලා. ඉතින් මේ ප්‍රතිමාව බැලූ බැල්මට එක ප්‍රතිමාවක් නෙවෙයි. එක ප්‍රතිමාවක් නිර්මාණය කරන්න නම් ඉතින් ටිකක් ලේසි. හැබැයි මේකේ තියෙනවා ප්‍රතිමා තුනක්. තාත්ත කෙනෙකුයි පුතාලා දෙන්නෙකුයි. ඔය තාත්තගේ රූපේ දැක්කම අතිශය මහලොයි මහලු වයෝවෘද තපෝවෘද පෙනුමක් තියෙන. හැබැයි එයාට උට්ටාන වීරය කියන එක උප්පරිම ආකාරයට තියෙනවා. බලන්නකෝ එයාගේ මූණ අතිශය වීරයෙන් යුතුව ඔහු තමන්ගේ ජීවිතය මුදා ගන්න මුහුදු සර්පයත් එක්ක සටන් වදින විලාශය. හැබැයි මේ මුහුදු සර්පයත් එක්ක සටන් වදින ලැවකූන් පූජකවරයට තරම් ශක්තියක් එයාගේ පුතුන් දෙන්නට නම් තිබුණේ නැහැ. ඒ හින්දා ඒ දෙන්නයි මූණේ තියෙන්නේ බොහොම බිය වුණු ගති ලක්ෂණ. දැන් ඔයගොල්ලන්ට පේනෝනේ ඒ දෙන්නගේ මූණේ හැටි බියෙන් තැතිගෙන ජීවිතය ඉල්ලන පුතුන් දෙදෙනෙක් තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ මහලු සහ තරුණ කියන සංකල්පය කිරිගරුණ මූර්තියකට නිර්මාණය කරපු හැටි. දැන් ඔයගොල්ලන්ට කියන්න මේක ඈත අතීතයේ
නිර්මාණය වෙලා තියෙන ඇත්තටම කිරිගරුණෙන් නොවේ කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ අණු පිටපතක් කියලා තමයි විශ්වාස කරන්නේ. මොකද ග්‍රීකවරුන්ගේ ගොඩක් කෘතේ රෝමන්වරු රෝමයට අරන් ගියා ග්‍රීසි ආක්‍රමණය කිරීමෙන් පස්සේ. ඔහුම අරන් ගියපු ගොඩක් කෘති තිබුණේ ලෝකඩ මාධ්‍යයෙන්. මේ ලෝකඩ මාධ්‍යයෙන් තිබුණු කෘති ඔක්කොම බලාගෙන අණු පිටපත් නිර්මාණය කරලා ඉවර වෙලා ලෝකඩ මාධ්‍ය කෘති ඔක්කොම විනාශ කරා රෝමන්වරු කියලා තමයි අතීතයේ සඳහන් වෙන්නේ. අන්න එතකොට එහෙම වුණා නම් මේ බාල සහ මහලු කියන සංකල්පයේ එකම මාධ්‍යයක් තුලින් පුදුම ලස්සනට නිර්මාණය කරලා තියෙන අපූර්වත්වය බලන්නකෝ. දැන් මේක තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ මිනිස්සුන්ගේ මාංශ පේශි ගත්තම ගොඩක් දරදඬුයි ශක්තිමත් නේද? ඉතින් සතෙක්ගේ මාංශ පේශි ගත්තම බොහොම සුනම්යයි නම්‍යශීලී නේද? හැබැයි ශක්තිමත්. ඉතින් මේ මිනිස්සුන්ගේ මාංශ පේශීන් වල තියෙන දරදඬුභාවය සහ ශක්තිමත්භාවය වගේම මුහුදු සර්පයාගේ තියෙන සුනම්යභාවය මටසිලටුභාවය හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් බාල එහෙම නැත්නම් තරුණ මහලු විතරක් නෙවෙයි අර මුහුදු සර්පයාගේ තියෙන විශේෂිත ගති ලක්ෂණ පවා මේ නිර්මාණය හොඳින් නිර්මාණය කරලා තියෙනවා. අන් ඒකෙහිඳ තමයි මේ නිර්මාණය ගොඩක් වටින්නේ. එතකොට මේ නිර්මාණයේ ත්‍රිපුද්ගල සම්මිශ්‍රණයක්නේ. ඉතින් මේ නිර්මාණය ගත්තම ටිකක් ත්‍රිකෝණාකාර ආකෘතියකටත් නිර්මාණය වෙලා තියෙනවා. ඔය ඈත අතීතයේ නිර්මාණය වෙච්ච ගොඩක් නිර්මාණ වගේ ත්‍රිකෝණාකාර ආකෘතියකට නිර්මාණය කරලා තියෙනවලුනේ. ඉතින් ඔය ලක්ෂණය මේකෙදිත් දකින්න පුළුවන්. ඉතින් ලැබකුන් නම් මුහුදු සර්පයාගේ බෙල්ලෙන් අල්ලගෙනම ඉන්නේ. හැබැයි ඉතින් මුහුදු සර්පයා යාගේ මේ බඩ හරිය විකාගෙන ඉන්න ස්වරූපයක් තියෙන යා දෂ්ට කරලා තියෙයි. මේ වෙලාවේ අර මම ඔයගොල්ලන්ට කිව්ව කතාවේ මුහුදු නාගයන් දෙදෙනෙක් ඉන්නවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතිහාසය සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ අවස්ථාවේදී මේ නිර්මාණය කරපු මූර්ති ශිල්පීන් නිර්මාණය කරලා තියෙන්නේ එකම එක මුහුදු සර්පෙක් යොදාගෙන. ඉතින් මේ නිර්මාණය කිරිගරුණ මාධ්‍යයෙන් නෙලීමේ ශිල්ප ක්‍රමයට එහෙම නැත්නම් ලෝකඩ මාධ්‍යයෙන් වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමයට පුදුම නිර්මාණාත්මක ආකාරයට පුදුම වටින ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි මේ නිර්මාණයේ තියෙන වටිනාකම. හොඳයි, ඔගොල්ලොත් බලන්නකෝ මෙවැනි නිර්මාණ ඔගොල්ලොන්ට රස විඳිනකොට අතීතය ගැන ලොකු අභිමානයක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ කලා ශිල්පීන් කොච්චර අමාරුවෙන්ද මෙහෙම නිර්මාණ කරන්නේ. ඔගොල්ලන්ටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. අද ලංකාවේ මේ වගේ නිර්මාණ කරන්න නිර්මාණ ශිල්පීන් බිහි වෙමින් පවතින. එහෙමනම් මේ වීඩියෝ එක බලන ඔගොල්ලන්ටත් පුළුවන් මේවායේ තියෙන ගති ලක්ෂණ හොඳට බලලා ඒ ගති ලක්ෂණ වලින් යම් යම් නිරූපණයන් ඔබටත් කරන්න පුළුවන්. ඉතින් කොහොමද බලන්නකෝ මේකේ මූණ නිර්මාණය කරලා තියෙන විදිය, බලන්නකෝ මනුස්ස හැඟීම් නිර්මාණය කරන විදිය නේද? ත්‍රාසය, භීතිය, එතකොට වේදනාව, එතකොට උත්හාන වීරය, නොසැලී සටන් කිරීම, එතකොට ඒගොල්ලොන්ගේ මාංශ පේශී නහර, ඒ වගේම ඇඟේ අස්ථිවල ක්‍රියාකාරීත්වය කොච්චර හොඳින් නිර්මාණය වෙලා තියෙද නේද? ඉතින් මෙවැනි නිර්මාණයකට ඇඳුම් තිබුණා නම් මේ අයගේ ශරීර ලක්ෂණ මේ විදියටම හැසිරෙන ආකාරය අපිට බලන්න විදියක් නැහැ. ඉතින් අද මේ නිර්මාණය මේ විදියට ඇඳුම් රහිතව නිර්මාණය කිරීම තුළින් මුළු ලෝකයාටම ඒ මනුෂ්‍යයන්ගේ ශරීරයේ මාංශ පේශීන් වල තියෙන චලනය හොඳින් බලා ගන්න පුළුවන් විදියට නිර්මාණය වෙලා තියෙනවා. අද අපි එකතු වුණේ ලැබකූන් කියන විශ්ව කලාකෘතියත් එක්ක. අපි ඉක්මනටම එකතු වෙනවා තවත් විශ්ව කලාකෘති ගොඩක් එක්ක. ඔයාලට හිතෙනවා නම් අපිත් එක්ක රැඳී ඉන්න එක ඔයාගේ දැනුමට ගොඩක් වටිනවා කියලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එතනම තියෙන පුංචි bell සලකුණක් touch කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් ඉක්මනටම අපේ අලුත්ම වීඩියෝ එක ඔයාගේ කරගන්න. ඉතින් හොඳයි, අද අපි ලැවකෝන් ගැන කතා කරේ. මේ ලැවකෝන් කියන්නේ ග්‍රීක හෙලනිස්ටික යුගයේ නිර්මාණයක්. අපේ
නැවත දවසක හමු වෙනකන් ඔයගොල්ලෝ සියලු දෙනාට වටිනා අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙනම් අදට අපේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා.